සුබ දවසක් හැමෝටම අයිබෝවන් හොඳයි අපි එහෙනම් අද කතා කරන්න යන්නේ දෘඩස්තර පටකය ගැන දෘඩස්තර පටකයට යද්දිම තග්ගල මතක් වෙන්න ඕන විශේෂ දෙයක් තමයි අර කලින් කතා කරපු පටක වර්ග දෙකම ජීවි පටක දෘඩස්තර පටක ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබා දීමට දෘඩස්තර පටක දායක වේ දැඩි බව කියන්නේ ශක්තිමත් බව යාන්ත්‍රික ශක්තිය කියන්නේ මම එදා කිව්වා ඔය නැමෙන ගතියට එහෙම නැත්නම් පහර දීම් වලට පීඩණයට ආදියට වෘත්තු දෙනවා කියන එක. ඒක ශක්තියත් එක්කම යන එකක් වගේ තමයි. හැබැයි වෙනස්. ඊළඟට දෘඩස්වර පටකයේ තන්තු සෛල හා උපල සෛල ලෙස සෛල වර්ග දෙකක් දක්නට ලැබෙයි කියලා කියනවා. සටහන දාගමු. මේක ඇඳගන්න ඊට පස්සේ චුට්ටක් ඉගෙනගෙන මේක පුරවමු. එතකොට වැඩේ හොඳයි. දැන් බලමු ලක්ෂණ. සෛල වල ලක්ෂණ බලුවොත් පළවෙනි පොයින්ට් එක කියනවා අජීවී සෛල වේක්ස්. එතනම ලියන්න හරස්ව හරස්කඩ බහුවස්ත්‍රාකාරය කියලා ලියන්න. තව පොයින්ට් එක. ඊළඟට තියෙනවා සෙලියුලෝස් සෛල බිත්ති මත ලිග්නින් තැන්පත් වී ඇත. එතකොට තන්තු සහ උපල සෛල වල තියෙන වෙනස්කම ගත්තොත් මෙවුවා දිගටි සෛල අංකයකට උපල සෛල එහෙම දිගටි ගතියක් නැහැ. පොඩි ඝන ගතියක් සෝරි හතරස් ගතිය කියමුක අපේ වචනෙන් තේරෙන්නේ කියන්නේ අර දිග ගතිය නැති જાතිය නිකන් කැට ගතියයි ඊළඟට හරස්කඩ අරගෙන බලුවොත් මේකත් බහුවස්ත්‍රාකාරයි අරකත් බහුවස්ත්‍රාකාරයි හැබැයි තන්තු සෛල වල සෛල බිත්තිය මහ ගොඩක් ඝනකම් වෙලා නැහැ උපල සෛල වල ඝනකම් වෙලා වැඩි එතකොට මේකේ තියෙන මැද කුහරයට වඩා මේකේ තියෙන මැද කුහරය අඩුයි ඊටමතර කූ කියන ඒවා හොඳට දැర్శණය වෙනවා උපල සෛල වල එතකොට මේකත් සම්පූර්ණ කරගමු ඕගොල්ලෝ අඳු අඳු රූපේ සෛල බිත්ති එගලින්නි මේකෙත් එහෙමම තමයි සෛල බිත්ති සෛල වල ලක්ෂණ බලමු ඉතුරු ටික සෛල බිත්ති ඒකාකාරව ගලවියත මේ වගේ සෛල වල මැද හිස් කුහරයක් ඉතාව වැදගත් පොයින්ට් එකක් හිස් කුහරයක් ඇයියේ දැන් මේක අජීවීනේ එතකොට සෛල ප්ලාස්මයවත් න්‍යෂ්ටිය ඇතුළු වෙන උපේන්ද්‍රිකාව මුකුත් ඉතුරු වෙන්නේ අජීවී වුණා. සෛල තදින් එහිවි භවති වහුම එක ලං වෙලා තදින් මැද ඉඳ තියෙන්නේ නැති වෙන්න තමයි හැරිලා තියෙන්නේ. ඒක නිසා අන්තර් සෛලිය අවකාශ නැත්. මේක නම් කරොත් මේ තියෙන සෛල බිත්තිය ඊට පස්සේ මේකට ලියමු හිස් කුහරය කියලා. අපි පැත්තෙන් ලියමු අජීවී කියලා. ඊට පස්සේ අපි මේකට මායිම් කරලා තම සෛල ටිකක් අඳින්න. අන්තර් සෛලිය අවකාශ නැති බව පේනවා හොඳට පූට්ටු කරලා යනවා. මම මේ වගේ සෛල බිත්තියක් දෙන්නේ. බන්ද ශාකය තුළ දක්නට ලැබෙන ස්ථාන. තන්තු සෛල ශෛලම පටකය තුළ ශෛලමීය තන්තු ලෙස. එතකොට ප්ලොයම පටකය තුළ ප්ලොයමීය තන්තු ලෙස. පොල් කෙඳි හන කෙඳි කපු නූල් ඒ තුලට සංගල වරහන දාලා ලියාගන්න දෘඩස්තර තන්තු කිය. ඊළඟට බලන්න පොල් කඳුරු හා අඹ වැනි පළවල අභ්‍යන්තර ආවරණේ ඊළඟට රට ඉදියා කෝපි වල බීජ ආවරණේ අන්න ඒ කොටස් වල තියෙන සමවරහන් දාලා ලියන්න උපල සෛල. ඔතනින් පස්සේ අපි යනවා සංකීර්ණ ස්ථිර පටක වලට. සංකීර්ණ ස්ථිර පටක සංකීර්ණ ස්ථිර පටකය එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයකින් සමන්විතයි. ඉටු කරන කෘත්‍ය අනුව සංකීර්ණ ස්ථිර පටක ආකාර දෙක ලියන්න අංක 1 ශෛලම පටකය අංක 2 ප්ලෝයම පටකය කෘත්‍ය අනුව විදනවා කිව්වේ ඒක නිසා අපි ප්‍රධාන කෘත්‍ය ලියාගෙන යමු උතන ශෛලම පටකයේ ප්‍රධානම කෘත්‍ය මොකක්ද ශාක තුල ජලය හා ජලයේ දිවෙච්ච ඛනිජ ලවණ පරිවහනේ එතකොට ප්ලොයම පටකයේ ගාව ලියාගමු මම හත වසරේ ඉඳලා උගන්වන දේ ශාක තුල ආහාර පරිවහනේ දැන් අපි බලමු ශෛලම පටකය ගැන බලන්න සෛලම පටකයේ මෙව පටකයේ එකිනෙකට වෙනස් සෛල වර්ග හතරක් ඇත ඔහොම අපි මේ ප්ලොයම පටකයත් බලමු තොර සෛලම පටකයේම එසේ ප්ලොයම පටකය තොර සෛලම පටකයේ ප්ලොයම පටකයේ තියෙන සෛල වර්ග ටික තමයි දැන් අපි මෙතන ලියන්නේ
ශෛලම වඩගේ තියෙන ශෛල වර්ග හතර තමයි ශෛලමීය වාහිනී ශෛල ඕවට කියනවා වාහිනී ඒකක කියලා අංක 2 ශෛලමීය වාහකාව ශෛල ඒතර ප්ලෝයම් වඩගේද ඒකට ගමු ප්ලෝයමීය පෙනේර නල ශෛල කියලා ඒකට කැතියෙන් කියනවා මේකට අර වගේ ඒකක තිබු නිසා පෙනේර නල ඒකක කියලා කියනවා සහචර ශෛල මොන ඊළඟට මේ දෙකේම සමානතාවයක් අපිට හොයාගන්න පුළුවන් ශෛලමීය ත්‍රිඩස්තර ශෛල කියලා ඊළඟට අංක 4 ශෛලමීය මෘදුස්තර එතකොට මේ ත්‍රිඩස්තර මේකේ තියෙන ටයිප් එක මොකද්ද උපලද තන්තුද එහෙම ප්‍රශ්නයක් එනවනේ ආ මේකේ තියෙන්නේ තන්තු කියන සෛල හරි මම මෙහෙම ලියන්නම් තන්තු ආකාරයේ සෛලින්ද එකට කියන්න පුළුවන් මම මෙතන ලියන්නම් ශෛලමීය තන්තු කියලා අංක 3 මේ වගේමයි ප්ලෝයමීය මෘදුස්තර තර අතරවෙනි එක ප්ලෝයමීය ත්‍රිඩස්තර එතකොට ත්‍රිඩස්තර වලට ප්ලෝයමීය ත්‍රිඩස්තර වල ප්ලෝයමීය තන්තු මොකද ඒ ත්‍රිඩස්තර වල තන්තු ආකාරයව තමයි තියෙන්නේ හරි දෙපැත්තෙම සටහන හදාගන්න